ලංකාවේ ප්‍රධානතම නීතිය ලෙස සැලකෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරු විෂයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද ක්‍රම සහ බලතල බෙදීමේ වැනි කරුණු අඩංගු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන් කළ හැකියි. එකක් අපරාධ නීතිය, දෙක සිවිල් නීතිය. නීතිය මගින් අපරාධ ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන ලබන නීතිය අපරාධ නීතිය යනුවෙන් සැලකුවා. ඒ වගේම අපරාධ නීතිය යටතට නොවන වෙනත් ඕනෑම නීති ක්‍රමය නීති ක්‍රමයක ප්‍රතිපාදනයන් සිවිල් නීතිය කියලා හඳුන්වන්න පුළුවන්. මෙම තිරයේ දක්වන පරිදි අපරාධ නීතිය දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, අපරාධ නීතිය විෂයට අදාළ පනත් ආදී වශයෙන් අපරාධ නීතිය යටතට තිබෙන සංග්‍රහය හෝ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සිවිල් නීතිය යටතට තිරයේ දිස්වන ආකාරයට කොටස් 8කට වෙන් කළ හැක. දේපළ නීතිය, පවුල් නීතිය, විලික්ත නීතිය, ගිවිසුම් නීතිය, වාණිජ නීතිය, පරිපාලන නීතිය, කාර්මික නීතිය සහ වෙනත් නීති. අපරාධ නීතිය ක්‍රිමිනල් ලෝ යනුවෙන් හඳුන්වන අපරාධ වරදක් මුළුමහත් සමාජයේම එරෙහි සිදු කරන ලබන වරදක් ලෙස සැලකේ. මේ අනුව අපරාධ සිදු කරනු ලැබුවේ යයි සැකකරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරන ලබන්නේ රජය විසින්. දණ්ඩ නීති සංග්‍රහය ගත්තාම දණ්ඩ නීති සංග්‍රහය යනු මුල් වරට 1883 වසරේදී සංග්‍රහගත කරන ලද නීති ග්‍රන්ථයකි. මෙමගින් අපරාධ වැරදි යනු මොනවාද යන්නත් එම වරදවල් සඳහා නියමිත දඬුවම්ද අර්ථ දක්වා ඇත. මීළඟට ක්‍රිමිනල් ලෝ යටතේ අපි ගත්තත් අපරාධ නඩු විධාන සංග්‍රහය අපරාධ නීතිය ක්‍රිමිනල් ලෝ යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහය ගත්තම 1898 වසරේදී සංග්‍රහගත කරන ලබන අපරාධ නඩු විධාන සංග්‍රහය එමගින් යම් අපරාධ වරදකට එරෙහිව නඩු පැවරීමේදී හා පරීක්ෂණ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දක්වා තිබෙනවා. උදාහරණයකට අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තියක් තිබෙනවා 30 වගන්තිය ශ්‍රී යක් සෝදිසි කිරීමේදී අවශ්‍ය වන කවර අවස්ථාවකදී වුවද ඒ සෝදිසිය ඉතාමත් සැලකිලිමත්ව වෙනත් ස්ත්‍රියක විසින් කළ යුතුයි කියන. මීළඟට අපරාධ නීතියේ තුන්වන කාරණය වන්නේ අපරාධ නීතියට අදාළ වෙනත් ඕනෑම පනත යම්කිසි පනතක් සම්මත කරගෙන ගැනීමේදී එය අපරාධ නීතිය සඳහා අදාළ වන බව එම පනතෙහි සඳහන් කර ඇත්නම් මෙම ගණයට අයත් වනු ලැබේ. දැන් අපි බලමු සිවිල් නීතිය. සිවිල් ලෝ කියලා හඳුන්වන සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගලයන් අතර සිදුවන ආරවුල් වේ. මේ නිසා සිවිල් ආරවුලක්දී පුද්ගලයෙකුට තමා විසින්ම නඩුව පැවරීමට සිදුවේ. මොකද පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන ආරවුල් නිසා. දැන් ක්‍රිමිනල් ලෝ එක අපරාධ නඩුවක් ගත්තාම පොලිසිය විසින් පැමිණිල්ල ගොනු කරනවා වගේ නෙවෙයි සිවිල් නීතියේ පැමිණිලි ගොනු කරන්නේ. අපරාධයක් වගේ නෙවෙයි සලකන්නේ සිවිල් නීතියේ තනි පුද්ගලයන් අතර තිබෙන ආරවුල්. එම ආරවුල් වල කොටස් වශයෙන් බෙදලා වෙන් කරන්න පුළුවන් එකක් ලෝ ඔෆ් ප්‍රොපර්ටි නීතිය, දේපළ නීතිය. ප්‍රධාන වශයෙන් ඉඩම් සහ දේපළ වල අයිතිය, බද්දට දීම, කුණියට දීම ආදී වශයෙන් ඇති වෙන ආරවුල් සහ වෙනත් අයිතිවාසිකම් මෙම නීතියෙන් ආවරණය වේ. දෙක පවුල් නීතිය ෆැමිලි ලෝ. උදාහරණයට පවුල් ආරවුල් සම්බන්ධයෙන් ගැටලු, එනම් විවාහ දික්කසාද, භාරකාරත්වය වැනි කරුණු, දරුවන්ගේ නඩත්තු ආදී කරුණු
මෙම නීතියෙන් ආවරණය වෙයි. තුන දිලික්ත නීතිය law of delict scheme හඳුන්වන්න පුළුවන්. යම් පුද්ගලෙක් විසින් තවත් පුද්ගලයෙකුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් මගින් හානියක් හෝ අලාභයක් සිදු වේ නම් සිදු වූ හානියට හෝ අලාභයට වන්දි අය කර ගැනීම මෙම ක්‍රියාවෙන් ආවරණය වේ. ඊළඟට law of obligation ගිවිසුම් නීතිය පුද්ගලයන් අතර බැඳීම් ඇති කරගෙන ආකාරයේ එකඟතා සම්බන්ධයෙන් කරනු ලබන කරුණු මෙම නීතියේ ආවරණය වේ. commercial law වශයෙන් හඳුන්වන වාණිජ නීතිය පස්වන කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. සමාගම් නීතිය, රක්ෂණ නීතිය වැනි වර්තමාන තරඟකාරී ව්‍යාපාර ලෝකයේ සිදුවන විශාලතම ක්‍රියාකාරකම් මගින් මෙම නීතිය මගින් පාලනය කරනු ලබයි. පරිපාලන නීතිය administrative law රාජ්‍ය නිලධාරීන් හා ආයතන ස්වකීය බලතලයේ ක්‍රියාව නැංගීමේ පිළිබඳව අදාළ නීති රීති මෙම නීතියෙන් දැක්වේ. හත කාර්මික නීති ඉන්ඩස්ට්‍රියල් ලෝ කියන හඳුන්වන්න පුළුවන් සේවකයා සහ ස්වාමියා අතර වන සම්බන්ධතාවයන්ට මෙම නීතිය අදාළ වේ. අටවන කරුණ අවසාන කරුණ වශයෙන් වෙනත් නීති සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඉහත මම කියපු කරුණු අටක් නීති අටක්කට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය යටතේ තවත් අංශයන් කිහිපයක් උදාහරණයට පරිසර නීතිය, අනුප්‍රාප්තික නීතිය, ටෙක්ස් ලෝ බදු නීතිය, ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ලෝ ආයුධ නීතිය, මනුෂ්‍යවාද නීතිය, ඒ වගේ නීති කිහිපයක් සිවිල් නීතිය යටතට ගෙන යන්නට පුළුවන්. මෙය වර්තමාන ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන කෙටි හැඳින්වීමක් පමණයි. මීට අමතරව දැනුමක් අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් නැති පොත්පත් සහ එහෙමත් නැත්නම් නීතිඥවරුන් හමු වී ඔබට අවශ්‍ය දැනුම ලබා ගත හැකි. මෙවැනි තවත් වීඩියෝ නැරඹීම සඳහා අමතක නොකර අපව subscribe කර bell button එක click කරන්න.